අපගේ පැවැත්ම උදෙසා අවශ්‍ය වන ආහාර ගහකොළ වලින් සහ සතා සිව්පාවන්ගෙන් ලබා ගැනීමට අප පෙළඹී සිටින්නේ ඈත අතීතයේ සිටමයි. එමෙන්ම සත්ව අපද්‍රව්‍යද බොහෝ දුරට ප්‍රයෝජනෙට ගැනීමක් සිදුවන්නේ නැහැ. මේ සියලුම අපද්‍රව්‍ය ශාකවලට අවශ්‍ය වටිනා කාබනික පොහොරක් වන කොම්පෝස්ට් නිෂ්පාදනයට ගත හැකි අමුද්‍රව්‍ය වෙනවා. පාංශු ජීවීන්ගේ වර්ධනය හා ක්‍රියාකාරීත්වය වැඩිවීම තුලින් ශාක පෝෂක වැඩි ප්‍රමාණයක් ශාකයට ලබා ගැනීමට හැකිවීම, කැටායන ධාරිතාවයේ වැඩිවීම තුලින් යොදන රසායනික පොහොර පසේ රඳවාගෙන දිගු කලක් වැඩි පෝෂක ප්‍රමාණයක් ශාකවලට නිදහස් කිරීම, පාංශු වාතය ප්‍රමාණය වැඩි වී ශාකයට වැඩි වාතාශ්‍රයක් ලබා දීම මෙන්ම පස බුරුල් වීම, පසේ හොඳ ව්‍යුහයක් ඇති වී හොඳ මූල මණ්ඩලයක් ඇතිවීම, අවශ්‍ය ප්‍රමාණයට පාංශු ජලය රඳවා ගැනීමට හැකිවීම නිසා පස වියලීම අඩුවීම වැනි ප්‍රයෝජන මේ අතර වෙනවා. මේ ක්‍රම එකිනෙකට වෙනස් මෙන්ම එක් එක් ක්‍රමයේ විවිධ වැදගත්කම් මෙන්ම ගැටලුද දක්නට ලැබෙනවා. මේ නිසා කාර්යක්ෂමව කොම්පෝස්ට් නිෂ්පාදනයේ සඳහා පහසු ලාභදායී හා ඉක්මන් ක්‍රම අනුගමනය කිරීම වැදගත්. කොම්පෝස්ට් නිෂ්පාදනයේදී භාවිත කළ හැකි ද්‍රව්‍ය වන්නේ කොළ වර්ග, භෝග අවශේෂ, ජලජ ශාක, සත්ව අපද්‍රව්‍ය, වල් පැලෑටි, කුණු රොඩු යනාදියයි. මේ අමුද්‍රව්‍ය ඉක්මනින් දිරාපත්වන සහ දිරාපත්වීම අපහසු වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඉක්මනින් දිරාපත්වන ද්‍රව්‍ය වශයෙන් කොළ පැහැති ලපටි කොළ, සත්ව අපද්‍රව්‍ය සහ ජලජ ශාක භාවිත කරන්නට පිළිවන්. දිරාපත්වීමට අපහසු අපද්‍රව්‍ය ලෙස ගැනෙන්නේ දහයියා, වියලි වල් පැලෑටි, පිදුරු හා වෙනත් වියලි භෝග ශේෂ, වියලි කොළ සහ ලී කුඩු යනාදියයි.